කටුකස්තර පාලම පසු කරනවා සමගම ඇදහැළුණු වර්ෂාවේ නිමක් නැත. බසයේ වහලේ මතට පතිතවන විශාල වැහි බිඳු ජනෙල් දිග රූරා ගලන්නේ දවස ආරම්භයේ ප්‍රබෝධමත් බවින් පුරවනවා වෙනුවට අලසකමින් පුරවමිනි. වර්ෂාවත් අකුණුත් සමගම නෑකම් කියන අඳුරු ගතියේද අඩුවක් නැත. එනිසාම බසය තුළ දල්වා ඇති ආලෝක පහන් නිසා ඇති වූයේ වර්ෂාවේ පාන් පෝරණුවක් අසලින් ගමන් කරනවා වැනි හැඟීමක්. නුවරට වර්ෂා වරුමයක් නොවේ. උදෑසන කෙසේ වුවද සවස් කාලයේ හන්දාරෙන් දෙසින් ආරම්භ වන සිහින් වර්ෂාව නුවර සිටින්නන් හා නුවරට නිතර පැමිණෙන්නන් හොඳින් අත්විඳ ඇත. ඒ වර්ෂාව වෙස්වලාගත් ආශිර්වාදයක් බඳුය. එහෙත් මේ උදෑසන ඇදහැරෙන වර්ෂාව සැබවින්ම ආශිර්වාදයක් නම් නොවේ. නුවරට ආගන්තුක ඌරු ඇත්තියක් බසයේ ජනේලයට මුහුණ තබාගෙන කටුගස්තර පාලමෙන් මෙපිටට ගලා බස්නා ජලකඳ දෙස දෑස් දල්වා බලා සිටී. වර්ෂාව වැඩිවෙත්ම තව මොහොතකින් මේ ගන්ධියෙහි පරිමාව හා චණ්ඩ බව වැඩිවන බව ඇයට සිතෙන්නට විය. උදෑසනත් වර්ෂාවත් නිසා හටගත් අඳුර මැදියේ උද ඇයි ගන්ධියේ වූ ජලයේ බොර බැහැති බව හොඳින් දකින්නට විය. ඇය අත්වල්ලෝසුව දෙස බලා සුසුමක් හැර උකුලේ තිබූ බෑගය යළි තුරුළු කරගන්නට වුණා. කටුගස්තොට පසු වූ වේලේ පටන් ඇය විටින් විට කොන්දොස්තර දෙස බලයි. ඒ ඇයව නිවැරදි තැනින් බස්සවන බවට ඔහුට ඇය පවසා තිබූ නිසා. අකුණුවල නිමක් නැති නිසාම ඇයට ජංගම දුරකථනය ක්‍රියාත්මක කිරීමට සිතුවේ නැත. ක්‍රියාත්මක කළද විමසා තොරතුරු දැන ගැනීමට ඇය හඳුනන කිසිවෙකුත් නුවර නැත. ඔය මාලිගාව ළඟ බහින අය එන්ඩ. මිස් මාලිගාව ළඟින් නේද බහිනවා කීවේ. එන්ඩ. කොන්දස්තරවරයා රූමතියට කතා කළ සැනින් ඇය ඇත් බෑගෙන් කුඩේද පිහිටතටගෙන ඉක්මනින් එදෙසට යන්නට විය. මිස් මෙතනින් බැහැලා පැවදිගේ දකුණට යන්න. කිලෝමීටරයක් වගේ අද්දී එතනින් ආයෙත් දකුණට පහළට පාරක් තියෙනවා. කාගෙන් හරි යවුවොත් පෙන්නයි. නැත්තම් වීලෙක් යන රුපියල් 200ක විතර දුර. ගොඩක් ස්තුතියි අයියේ. ඊයයි පැවසූ ඇය බසයෙන් බැසගත්තේ ඇඳුම් බෑගය හා අත් බෑගයද දකුණු කරෙහි එල්ලාගෙන. තවමත් වර්ෂාව මදක් හෝ අඩු නැත. සෞම්‍යා මන්දාකිණි සූර්යාරච්චි. නුවරට ආගන්තුක ඇය පැමිණියේ පුවත්පතක පළ වී තිබූ රැකියා ඇබැර්තුවක් සඳහායි. කුඩා කලදීම අම්මා අහිමි වූ මන්දාකිණි හැදී වැඩුණේ ඇගේ නැන්දා හා මාමා ළඟය. ඒ ඇගේ පියා වෙනත් විවාහයක් කරගෙන විදෙස්ගත වීම නිසාය. මන්දාකිණි නිවසින් පිටත් වූයේ ඇගේ තනි කැමැත්තටය. ඒ වයස අවුරුදු 21ක් වූ ඇය හට නැන්දා හා මාමා විවාහ යෝජනා රැගෙන එන බැවින් ඇගේ ගමනට ඔවුන් දැඩිව විරුද්ධ වූද ඇය ඇගේ තීරණය වෙනස් කළේ නැත. ඇය මේ ගමන පැමිණියේද හරිහැටි විස්තරයක් හෝ නොදන්වා හොර රහසේය. කෙටි ලිපියකින් තමාගේ පිටව යාම දැන්වුවද ඇය ඒ පිළිබඳව වැඩි යමක් පැවසුවේ නැත. එහෙත් තමා කොයි මොහොතේ හෝ නිවසින් පිටවන බව ඇය නිතර දෙවේලේ පැවසූ කාරණයකි. ෂිට්, මේ මහස්ස තෙමීගෙන ඉන්ටර්වියු යන්න වුණානේ. මෙහෙම තෙමිලා තෙමිලා ගිහින් මාව තේරෙන්නේ නැති වෙයි තන්නේ නෑ. යයි සිතමින් පාරෙහි නවතා තිබූ ත්‍රිරෝධ රථයක් වෙත යන්නට විය. නගින්න මිස් කොහාටද? රියදුරු ත්‍රිරෝධ රථය පණ ගැන්වීමට සූදානම් වෙමින් විමසන්නට විය. ඩ්‍රීම් වෙඩින් ඩිසයිනර්ක ළඟට කීයක් ගන්නවද? ඇය විමසුවේ එහි නැගීමට පෙර. 450ක් දෙන්න මිස්. ඔහු පැවසුවේ මන්දාකිණිගේ අතරැඳි බෑග් දෙස බලමින්. මන්දාකිණි ත්‍රිරෝධ රථයේ වෙත ලැබූ පය හකුලා ගත්තේ සනින්. එපා, කමක් නෑ. ඊයයි පැවසා ඇය නැවත හැරිණි. 350ක් දෙන්න මිස්. පිටුපා ගමන් කරන්නට වූ ඇයට ඇසෙනසේ ඔහු හඬ නගා පැවසීය. මන්දාකිණි ඒ නැසනාසේ පයින් ඉදිරියට යන්නට වූයේ ඔහුට සිතින් බනිමින්.
මේ මාලිගාව පේන මාන ඉඳලත් බොරුවයි වංචාවයි තක්කඩිකමයි ඇය කුඩයක් තිහලාගෙන පෙරට ගමන් කළේ ඇගේ සිරුරෙන් හරියඩක් තෙමී යද්දී ඇය හැඳ සිටි කළු පැහැ ඩෙනිම් කලිසමෙහි කකුල් ඇය මදක් ඉහළට නවාගත්තේ බසයෙන් බැසීමට පෙර එනිසාම ඉහිරන මඩ බින්දු ඇගේ නිරුවත් දෙපා වසාගත්තද ඇගේ ඇඳුමට හානියක් නොකරයි ඇය අතරමඟ සිටි පුද්ගලයෙකු වෙන්ද විමසා පෑ භාගයකට පමණ පසු බලාපොරොත්තු වූ ආයතනය සොයා ගන්නට විය අලු පැහැති ගොඩනැගිල්ලේ ඉහළ මහලේ ඩ්‍රීම් වෙඩින් ඩිසයිනර් යනුවෙන් සවිකර ඇති රතු පැහැති නාමපුවරුව කෘතිම ආලෝක ධාරාවලින් වර්ෂාව මැදියේ උවද දෙදුලයි වේලාව උදෑසන 8:10ට පමණ ඇත මන්දාකී ආයතනයේ වීදුරු දොර ඇරගෙන ඇතුළට යන්නට ඌයේ එක් අතකින් හිසකේ සාදමින් මිස් කුඩේ ඔය ඔතන තියෙන කූරියට දාන්න දොරටු වසලට ආ මැදිවියේ අයකු පැවසුවේ කාරුණික ලෙස මන්දාකිනි සුහදශීලී ලෙස සිනාසී ඔහු පැවසූ අන්දමට කුඩේ එහි දමා ආයතනය සිරි පිළිගැනීමේ නිලධාරිනිය වෙත යන්නට වුණා ගුඩ් මෝර්නින් මිස් මන්දාකිනිගේ වයසේ පමණ වූ හුරු බුහුටි කෙල්ලක් පැවසුවේ ලා තැඹිලි පැහැයට හුරු රෝස පැහැයෙන් පාට වී ඇති ඇගේ දතොල් ලුල් කර ගුඩ් මෝර්නින් ඉන්ටර්විව් එක මිස් ඉන්ටර්විව් එක නම් නමිට තියන්නේ අර අතනින් වාඩි වෙලා ඉන්න තෑන්ක්ස් මන්දාකිණියේ අසලම තිබූ සුදු පැහැති සෝෆා කට්ටලෙන් වාඩි වී අතෙහි එල්ලාගෙන සිටි බෑග් පසකින් තබන්නට විය පිළිගැනීමේ නිලධාරීන් ලෙස කටයුතු කළ තරුණිය විටින් විට මන්දාකිණීගේ මුහුණ දෙසත් ඇගේ බෑගේ දෙසත් දැස් යොමු කරන්නේ ප්‍රශ්නකාරී ලෙසින් සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඇය මෙලෙසට බෑගයක් සහිතව පැමිණියේ ඇයිදැයි කියා ඇයට සිතාගත නොහැක 8:45 පමණ වන විට ගැහැණු ළමුන් සිව් දෙනෙකු පමණ සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්නට විය මන්දාකිණී ආයතනය දෙස ඇස් කලකවමින් බලන්නේ බොහෝ වේලා සිට තට්ටු තුනකින් සමන්විත මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ආයතනය සතු බව ඇයට සිතිනි විවාහ උත්සව සඳහා යොදාගන්නා පෝරු මල් සැරසිලි ආදියේ ඡායාරූප තනින් තන එල්ලා ඇත ඇයට පෙනෙනාම ආයිමේ ගැහැණු ළමුන් දෙතුන් දෙනෙකු සිටි නමුත් ආයතනය ඇතුළත තව බොහෝ සේවිකාවන් සිටීවි යැයි ඇයට සිතිනි මිස් ඇතුළට යන්න පිළිගැනීම නිලධාරිනිය පැවසුවේ පළමුවෙන්ම පැමිණ සිටි මන්දාකිණි හටයි මගේ බෑග් එක ටිකක් බලා ගන්න යැයි අසල සිටි තරුණියට පැවසූ මන්දාකිණි අත් බෑගය හා සහතික දමා තිබූ ප්ලාස්ටික් ෆයිල් කවරයගෙන නිලධාරිනිය පෙන්වූ කාර්යාල කාමරය වෙතට ඇතුළු වන්නට විය ගුඩ් මෝර්නින් සර් මන්දාකිණි පැවසුවේ මේසේ තබා තිබූ ලැප්ටොප් පරිගණකයකට මුහුණ ඔබාගෙන සිටි පුද්ගලයාටයි ඔහු ආයතන ප්‍රධානියා හෝ ආයතනයේ ප්‍රධාන ධූරයක් ඔබ වන අයෙක් යයි ඇයට සිතෙන්නට වුණා ගුඩ් මෝර්නින් යැයි පැවසූ ඔහු ඇය දෙස නොබලාම ඇයට වාඩිවන ලෙසට අතින් පෙන්වන්නට විය තැන්කියූ සර් මන්දාකිණි පුටුවේ වාඩි වී ඉදිරිය බලා සිටින්නට ඌයේ ප්‍රසන්න ලෙසින් පරිගණක තිරයෙන් දැස් ඉවතට ගත් පුද්ගලයා ඇය දෙස බලන්නට විය මන්දාකිණි සූර්ය ආරච්චි ඉදිරිපිට සිටියේ කඩවසම් තරුණයෙකි ඔහු මන්දාකිණි දෙස බලා අත දිගු කළේ සහතික ලබා දෙන ලෙසට පවසමින් මන්දාකිණි දෝතින්ම එය ලබා දී ඔහු දෙසම බලා සිටියේ බලාපොරොත්තු සහගතව මුකුත් කෝස් එකක් කරලා නැද්ද ඔහු විමසුවේ ඇය ලබා දුන් අධ්‍යාපන සහතික නුවමනාවෙන් මෙන් බලමින් කෝස් එකක් නම් කරලා නැහැ සර් ට්‍රේනින් වුණොත් මට කරන්න බැරි නැහැ මන්දාකිණි හඬ අවදි කළේ තමාට කළ නොහැක්කක් නැති බවට තමාටම පවසමින් අපි වේකන්සි දාලා තියෙන ට්‍රේනින් වලට නෙමෙයි කෝස් එකක් කරලා නැත්තම් වර්ක් එක්ස්පීරියන්ස් වත් ඕනේ 6 මන්ත්වත් ඔහු පැවසුවේ තවදුරටත් ඇගේ සහතික වෙතට අවධානය යොමු නොකර ඕ ලෙවල් විතරක් නිස අහලා තිබුණේ මට ඒ ලෙවලුත් තියෙන නිසා මන්දාකිණි පැවසුවේ ඔහුගේ තීරණය දැනුම් දීමට ප්‍රථම එක්සෑම් පාස් කරා කියලා හරියන්නේ නැහනේ
ඩිසයිනර් කෙනෙක් වෙන්න ඒ දේවල් බලපාන්නේ නැහැ. I am sorry. මේ ක්වොලිෆිකේෂන් නම් මදි. ඔහු මන්දාකිණි වෙත සහතික ගොන්න යලි ලං කරන්නට විය. මන්දාකිණිට පරාජය බාරගත නොහැක. ඇය සිතට ආ උපාය අනුව නැවතත් කතා කළේ. වැරදීමකින් හෝ ඉන් ප්‍රතිඵලයක් ලැබේවි යයි සිතා. තමා ඉදිරිපිට මේ සිටින්නේ ආයතන ප්‍රධානියාද නැතිනම් තනතුරක් හොබවන අයෙක්දැයි ඇය නොදනී. එහෙත් ඇය ඒ සිටින්නේ ප්‍රධානියා යයි අනුමාන කර කතා කරන්නට වුණා. මගේ තාත්තා සර්ගේ තාත්තව හොඳට අඳුරනවා. ඇය පැවසුවේ බොරුවක් වුවත් සැබෑවක් ලෙසට. ඇත්තට කඩවසම් තරුණයා සැප පහසු පුටුවට වරදී මන්දාකිණි දෙස ඕනෑකමින් බලන්නට වුණා. ඇය හැඳ සිටි අත්දිග ෂර්ට් බ්ලවුසය ඇයට කදිමට ගැලපෙන බව ඔහුට සිතෙන්නට වුණා. කොණ්ඩේ මදක් අවුල් වී ගිය ඇතිමුත් එසේ අවුල් වූ කොණ්ඩේ නිසා ඇයට අමුතුම ලස්සනක් එකතු වී ඇති බව ඔහුට සිතෙන්නට විය. ඔව් සර්, සූර්යා ආරච්චි මගේ තාත්තා. තාත්තත් එන්නමයි හිටියේ. ඒත් හදිසියෙම වැඩ වගයක් යෙදුනා. ඔහු මදක් කල්පනා කරන්නට වුණා. මම ඔයාට වෙන මොකක් හරි අපේ වේකන්සි එකක් තිබුණොත් ඉන්ෆෝම් කරන්න. සීවී එක තියලා යන්නකෝ. අනේ, මං අද අපේ ජොබ් එකට නවතින්නම් බලාගෙන නවාතැන් පහසුකම් තියෙනවා කියලා තිබුණේ. මන්දාකිණි පවසාගෙන ගියේ නොසන්සුන් ලෙස. වට්? අද නවතින්න? ඔහු පැවසිය පුදුම වී. ඔව් සර්, වෙරි සෝරි, මම වේකන්සි තිබුණොත් ෂුවර් කතා කරන්නම්. යයි පවසමින් ඔහු ඇයට සමුදුන්නේ අනෙක් තරුණියට අවස්ථාව ලබා දෙමින්. මන්දාකිණි කාර්යාල කාමරයෙන් පිටතට පැමිණියේ මැලවුණු මොහොනින්. ඇය සුසුමක් හැර සෝපාව මතට වැටී සහතික තිබූ ෆයිල් කවරය බෑගයට ඔබන්නට වුණි. තමා හැඳ සිටි කළු පැහැ කලිසමේ කකුල් ඇගේ ඇස ගැටුනේ මේ විටය. ඉන් එක් කකුලක් පෙර නමු පරිද්දෙන් ඇත, අනික දිගුව ඇත. තමා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දුන්නේ මෙලෙසද ඇයට සිතුන. නමුත් ඇය ඒ පිළිබඳව දැකීමක් කළේ නැත. වර්ෂාව පෙරමෙන් තද නැතත් තාමත් නතර වී නැත. මන්දාකිණි යළි කුඩයද ඉහලාගෙන සෙමින් වැවරවුම දෙසට පැමිණියේ කල්පනා කරමිනි. යළි නිවස වෙත යාමට ඇයට සිතක් නැත. වැවරවුමේ බංකු වර්ෂාවෙන් නැහැවී ඇති නමුත් ඇය ඒ පිළිබඳව දැකීමක් නොකර බංකුවක වාඩි වූයේ කුඩය හකුලා දමා. වැහි බින්දු යන්තමින් ඇදහැල් නමුත් ඇය ඒ ගණනකට ගත්තේ නැත. මන්දාකිණි දුරකථනය අතටගෙන ක්‍රියාත්මක කර බැවීය. එය ක්‍රියාත්මක වනවා සමගම එයට ඇමතුමක් පැමිණියේ ඇගේ නැන්දාගිනි. හෙලෝ නැන්දා, මන්දාකිණි පිළිතුරු ලබා දෙන්නට වුණා. මොකක්ද මන්දාකිණි නටන පිස්සුව? අපි දැන් තාතර මොකක්ද කියන්නේ? කොහෙද ඉන්නේ? හොඳ ළමයා වගේ ගෙදර ඉන්න. ඇගේ තාත්තාගේ නැගණිය වූ ජයන්ති පවසන්නේ තමාට ඇති ආදරයට පමණක් නොවන බව ඇය දනී. මන්දාකිණියට පිළිතුරු ලබා දුන්නේ තමාටම සිනාසී. නමට තාත්තෙක් ඉන්නවා. ඒ තාත්තා මාසෙකට සැරයක් එවන සල්ලි වලට කෑදර නැන්දෙකුයි මාමිකුයි ඉන්නවා. ඒ අරු නම්මට කවුද ඉන්නේ නැන්දා? මට හොඳ තැනක ජොබ් එකක් හම්බුණා. මම ආයෙන්නේ නෑ. මම නැති වුණා කියලා කාටත් දුකක් නෑ කියලත් මම දන්නවා. යැයි පවසමින් මන්දාකිණි යමතුම විසන්ධි කර යළි දුරකථනය ක්‍රියාවිරහිත කරන්නට වුණා. ඇයට කුසගින්නක් දැනුනේ. අසලින්ගේ කඩල් කරත්තයකින් කඩල ගොටුවක් ගත් ඇය තනිව කල්පනා කරන්නට වූයේ කිසිත් සිතාගත නොහැකිව. ඇයට යාමට තැනක්ද නැත. පැය දෙක තුනක් පමණ කල්පනාවේ එල්ලී සිටි ඇයට එක්වරම යමක් සිතෙන්නට විය. ඇය ඇබෑර්තුව තිබූ පත්තරය බෑගයෙන් පිටතටගෙන එම ඇබෑර්තුව සහිත පිටුව පෙරලා ගත්තේ සිනාවකින් මුහුණ සරසාගෙන. හරි, කරන්නම් වැඩක් යයි තමාටම පවසාගත් ඇය දුරකථනය යළි අතටගෙන නිවසින් ඇමතුන් ලබාගෙන අංක අවහිර කර ඇයට උමනා කළ අංකය දුරකථන තිරයේ සටහන් කරන්නට විය. හෙලෝ, ගුඩ් මෝර්නින්, ඩ්‍රීම් වෙඩින් ඩිසයිනර්. ඇමතුමට පිළිතුරු ලැබෙන්නට වුණා.